සම්බුදු සරණයි සිළු දෙනාටම. යහපත්ව සිතන්න, ජීවිතය ගැන අර්ථවත්ව සිතන්න. එබිට ඔබට මෙලවත් පරලවත් යන්න කුමක්ද යන්න මනාව වැටහේවි. එසදහා බැසවරණ සද්ධර්මය සන්නිවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ නිවන් මඟ සද්ධර්ම දේශනාවේ 68 වන සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ සදැහැති පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බොරලස්කමුව අංක 61 46 B අඹවත්ත පාර අබේරත්න මාවතේ පදිංචි චිත්‍රායක නායක මහත්මිය චාමර අසංක පුතුන් දෙදෙනා සහ දුව බුද්ධිකා බෑනා හසිත ලේලිය සමන්ති මුණුපුරන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස විසින් ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගූති සදා බුද්ධි සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය නිසා ධර්ම කරුණු විතරක් අපි එකතු කරගෙන පළක් වෙන්නේ නැහැ. මේ ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන අපේ චිත්ත සන්තානය කෙලෙස් ඇති නොවන ආකාරයට සකස් කරගත යුතුව තියෙනවා. අන්න එවැනි පවිත්‍ර අරමුණක් සඳහා සංවිධානය කෙරෙන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. හැම ධර්ම දේශනාවකින් අපි බලාපොරොත්තු වෙනවා කුමන හෝ ප්‍රායෝගික පණිවිඩයක් හැම දිනාටම ලබා දෙන්න. ප්‍රායෝගිකව ක්‍රියාත්මක භාවයට ගත හැකි. ඒකෙන් මේ දිනවල අපි සාකච්ඡා කරමින් තියෙන්නේ හිත පිරිසුදු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාවල් මොනවද කියන එක තමයි මේ දවස්වල සාකච්ඡා කරමින් තියෙන්නේ. අපි සීල විසුද්ධිය, සීලයෙන් විසුද්ධියකට සීලයෙන් හිත පිරිසුදු කර ගන්න ආකාරයත් කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් වලින් හිත පිරිසුදු කරගන්න ආකාරයත් පිළිබඳව යම් ආකාරයක විග්‍රහයක් සිද්ධ කරගත්ත පසුගිය දිනවල. දැන් අද තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්. එහෙම මේ ඒකාග්‍ර හිතක් ඇති කරගත්ත කෙනෙක් ඒ හිත භාවිතා කරලා අපේ මේ තියෙන ජීවිතයේ ඇත්ත ස්වභාවයක් පිළිබඳව, ඇත්ත තත්ත්වයක් පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් හිත පිරිසුදු කරගන්න ආකාරය පිළිබඳවයි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එක උදාහරණයක් මම මේ අතන්ට මතක් කරන්න කැමතියි. ඒක හැබැයි සඳහන් කරලා තියෙන්නේ මේ ශරීරය ධාතු මනසිකාර භාවනාව කිරීමේදී මේ ශරීරය ගැන දකින්න හැටි දේශනා කරන තැනයි. ඒ අපේ දෘෂ්ටිය වෙනස් වෙන විදිහ ගැන දේශනා කරලා තියෙන උදාහරණය මට හිතෙනවා මේ දිට්ඨි විසුද්ධිය ගැන කතා කරන්න හදන වෙලාවේ අපිට බොහොම ගැලපෙනවා කියලා. හරකෙක් ඉන්නවා. මේ හරක දකින්නකොට අපිට ඇති වෙන්නේ හරකෙක් කියන හැඟීම. මේ හරකාව කවුරු හරි හරක් ඝාතනය කරන කෙනෙක් අරගෙන ගිහිල්ලා හන්දියක මේ හරකාව මරනවා. මරලා කෑලි කෑලි කරලා මස් වෙනව දැන් මස් කොට තියලා තියෙනවා. මස්කොඩ දකින්න කෙනෙකුට කවදාකවත් හරකක් කියන සංඥාව එනවද? මස්කොඩ දකින්න කෙනෙකුට කවදාකවත් හරකක් කියන සංඥාව එන්නේ නැහැ.
අන්නේ වගේ අපේ මේ ජීවිතය බෙද බෙදා බෙද බෙදා බලන්ඩ. අපේ මේ අපේ අපි මම මගේ කියල මම අල්ලගත්ත මේ ජීවිතය බෙදල බලන්ඩ කියලායි ධර්මය සඳහන් වෙන්නේ. ඒ බෙදා බැලීම අපි බලන්ඩෝ නෑ කොහොමද කරන්නේ කියලා. පින්නත්න මේ බෙදලා බලපුහාම අපේ තියෙන දැක්ම අපිට අදහසක් තියෙනවා. මම මගේ කියලා අදහසක් තියෙනවා. ආන්ගේ අදහස හින්දා කෙලෙස් උපදිනවා. හරි, මේ කොටසය මේ කොටසය කියලා කෙලෙස් උපදිනවා. අන්නේ උපදින කෙලෙස් වලින් හිත පිරිසිදු වෙනවා. ඒකේ ඇත්ත තත්ත්වය දැක්කම පිරිසිදු වෙනවා කියන්නේ ඒ කෙලෙස් වලට එන්න බෑ අපේ පැත්තට. එන්නේ නෑ ආයේ. මොකද අවබෝධයෙන් හින්දා. අන්න ඒ දෘෂ්ටිය වෙනස් කිරීමෙන් දැක්ම වෙනස් කිරීමෙන් අපි ලබන්නා වූ යම් කිසි අවබෝධයක් හේතුවෙන් අපිට කෙලෙස් නූපදින තත්ත්වයට පත් වෙනවද, කෙලෙස් හිර වෙන එන්නේ නැතුව හිර කරගන්නවද, අපේ හිතට එන ස්වභාවය නැති වෙනවද, ඒකට කියනවා දිට්ටි විසුද්ධිය කියලා. දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන් දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් හිතේ ඇතිවන පිරිසිදු බව. හිත අපිරිසිදු වෙන්නේ මොනවයින්ද? කෙලෙස් වලින්. කය අපිරිසිදු වෙන්නේ දූවිලි වලින්, දාඩිය වලින් නේද, කුණු වලින්. හිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. එතකොට කෙලෙස් වහන්න දෙන්නේ නැතුව හිතට අපි අපේ කටයුතු සම්පාදනය කරගත්තාම අපි කියනවා විසුද්ධිය. විසුද්ධිය කියන්නේ පිරිසිදු බව. එතකොට දෘෂ්ටි වැරදි දෘෂ්ටියක් තියෙනවා. මමය, මගේය, පුද්ගලයාය, අහවලාය, අහවලා මට වින කෙටුවාය, අහවලා මට එක එක දේවල් කළාය කියලා එක එක අදහසකින් අපි පුද්ගලානුබද්ධව නොයේකුත් විප්‍රකාර තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ආන්ගේ පුද්ගල සංකල්පය අපේ තුළින් ටික ටික බැහැර වෙන්නේ නැතුව කවදාකවත් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඒව අයින් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒව අයින් කරගන්න අවබෝධයට පත් වෙන්න ඕනේ. හරිද? අවබෝධයට පත් වෙන්න ඕන. අවබෝධයෙන්ද කෙලෙස් උපදින එක නැති වෙලා යනවා. මේ බලන්න මේක අපි තේරුම් ගමු. අනවබෝධයෙන්ද ආසාවල් ඇති වෙනවා අපිට. කාට හරි කෙනෙකුට තෑග්ගක් හම් වෙනවා. බලනකොට බර මාලයක්. බොහොම ලස්සනට දිලිහෙනවා. එයා බලනවා මේක උස්සල බලනවා, එක එක ඒවා කරලා බලනවා. එයාට තේරෙනවා මේක රත්‍රන් මාලයක් කියලා. දැන් එයාට මේ මාලය ගැන ආසාවල් කෙලෙස් ධර්මයෙන් උපදිනවද නැද්ද? දැන් ආසාවෙන් ඉන්නේ. හැබැයි එයා පස්සේ දැනගන්නවා, කෙටිද කාලයකින්ම දැනගන්නවා මේක රත්‍රන් මාලයක් නෙවෙයි කියලා. හරිද? මේක බර ලෝහයක් වෙන ලෝහයක් කියලා දැනගන්නවා. දැනගත්ත ගමන් අර මාලය ගැන තිබ්බ ආසාවට මොකද වෙන්නේ? ආසාව තදින් තිබුණා. ඒ ආසාව අයින් කරගන්න ඉතින් නොයේකුත් දේවල් කරලා රත්තරන් වුණත් නැති වෙනවනේ. මේවා ඉතින් මම මැරෙනවනේ කිය කිය ටික ටික අඩු කරගන්න පුළුවන්. මම මැරෙනවා, මැරෙනකොට මට මේ රත්තරන් මාලේ නැති වෙනවා, ඒවා කිය කිය මේකෙන් වැඩක් නැහැ, මේක මේ කාට හරි දෙන්න වෙනවා කිය කියත් අඩු කරගන්න පුළුවන්. නමුත් එකපාරටම තේරුණොත් ඒක රත්තරන් නෙවෙයි කියලා ආය අමුතු උත්සාහයක් ගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ පුද්ගලයා අය, අහවල් කෙනා අය, අහවල් කෙනා මට මෙහෙම කළා අය, මෙහෙම කළා අය, මෙයාගේ වැඩ මෙහෙමය, අරයාගේ වැඩ මෙහෙමය කියලා අපි හරියට කෝන්තර තියාගෙන එක 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 ආකාරයෙන් ඉන්නේ. ඒ ඒ ඒ පුද්ගලානුබද්ධව අපිට දැනෙන ගතිය හින්දා. ආන් එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ, මෙතන තියෙන වැඩපිළිවෙල එහෙම එකක් නෙවෙයි කියලා අපිට තේරුණොත් පින්නත් නේ. ආන් ඒ එහෙම එකක් තමයි කියලා හිතාගෙන ඉන්න කෙලෙස් හිතාගෙන ඒ එහෙම එකක් තමයි කියලා දැකීමෙන් ඇති වෙන කෙලෙස් ධර්ම අපේ හිතෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒක බොරුවක් එහෙම මේ නෙවෙයි, ඒ ඇත්තක්. ඇත්ත தත්ත්වය අපිට තේරෙන්නේ නැතුව ඉන්නේ. ඉතින් ඒකින්ද අපි මේ දිනට කීපේ අපිට හැකි පමණින් මේක පිරික්සන්න ඕනේ. අපි මම කියලා ගන්න මේ මම, අපි මගේ කියලා ගන්න අපි මේක ශරීරයක් ගමුකෝ. මේ ශරීරයේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් මොනවද? මම කියලා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි මේ ශරීරය. අනිත් එක තමයි මම කියන වැඩපිළිවෙල කොටස් දෙකකට බෙදාගත්ත හැකි. එකක් ශරීරය, අනිත් එක එකක් කය, අනිත් එක සිත. එතකොට කයයි හිතයි එක්ක නේද මේ ගමන? නේද අපි හිතයි කය දෙකක් තියාගෙන ඉස්සරහට යනවා. වෙන මොකුත් තියනවද? නැහැ. දැන් එතකොට මේ සිතයි කයයි පිළිබඳව අපි යම්කිසි විග්‍රහයක් කරගන්න ඕනේ. ඇත්තටම බලන්න අපි නිකමට ගම බලන්න අපේ හුස්ම කියලා. හරි. හුස්ම කියලා ගත්තාම මම මේ අත්තංගෙන් අහනවා. හුස්ම කියන එක අපි දන්නවද නැද්ද?
හුස්ම කියන එක අපි දන්නවා. කොහොමද දන්නේ? දන්නේ. මගේ හුස්ම කියල එකක් දන්නවා. කොහොමද දන්නේ? අපි කියනවා දැනෙන හින්ද දන්නේ නේද? අපිට දැනෙනවනේ. එතකොට මේ හුස්ම මට දැනෙනවා, ඒකින්ද මං හුස්ම කියලා දන්නවා. හුස්ම කියන්නේ, හුස්ම දැනෙන්නේ කොහෙටද? ශරීරයටයි. එතකොට හුස්ම කියන්නේ ශරීරයද? නෑ. හුස්ම කියන්නේ හුලන්ද? හුස්ම කියන්නේ ඇතර හුලන්ද? අපි කියන හුලන් තමයි හුස්ම කියලා වෙලාවකට. හුලන් රැල්ල කියලාත් කියනවාකට. ඇතර හුස්ම කියන්නේ හුලන්ද? නෑ. හුස්ම කියන්නේ ශරීරයද? හුලන් ඇවිල්ලා ශරීරේ වැදිලා නේද? අන්න එන හුස්ම කියන්නේ හුලන් ඇවිල්ලා ශරීරේ වැදිලා ඇති වෙච්ච. හුලන් ඇවිල්ලා ශරීරේ වැදුනහම හුස්ම හැදෙනවා කියලා අපි හිතනවා. හරි. එහෙනම් මලමිනියක් අරගෙන මල නහයට අර බයිසිකල් පොම්පයක් තියලා හුලන් ගහනවා. එතකොට හැදෙනවද? නෑ. දැන් කියේ හුස්ම කියන්නේ හිත කියලා. හිතක් නැත්තම් කවර හුස්මක්ද? ඇයි දැන් මැරිච්ච කෙනාට එතන නෑනේ මනෝ විඤ්ඤාණයක් නෑනේ. මුකුත් විඤ්ඤාණයක් නෑනේ. එහෙනම් හුස්ම කියන්නේ හිත කියලා කියයි. මේක තේරුම් ගන්න අපි ගමු බෙලිගෙඩියක්. බෙලි රස තියෙන්නේ බෙලිගෙඩියේද? බෙලි රස තියෙන්නේ බෙලිවලද? කෙනෙක් කියයි ඔව් බෙලිවල නේ නම් බෙලි රස තියෙන්නේ නැත්නම් කොහෙද හාමුදුරුවනේ කියලා. දිවක් නැත්නම් ඒ රස හැදෙනවද? දිවක් නැත්නම් බෙලි රස හැදෙනවද? නෑ. බෙලිගෙඩියට කවදාකවත් බෙලි රස හදන්න බෑ. ඒක හදන්න දිවක් ඕනේ. දැන් එතකොට කියන කට්ටිය බෙලි රස තියෙන්නේ කොහෙද එනවා? දිවේ කියනවා. දිවේ කිව්ව ගමන් මං කියනවා එහෙනම් දැන් බෙලි නැතුව රස විඳින්න කියලා. බෙලි නැතුව රස විඳින්න කියනවා. පුළුවන්ද? බෑ. එතකොට කියනවා කට්ටිය එහෙම නෙවෙයි, දිවෙත් නෙවෙයි යෝග තියෙන්නේ, බෙලි වලත් නෙවෙයි, කොහෙ කියලාද කියන්නේ? සිතේ කියනවා. එතකොට මං කියනවා දිවත් නැතුව බෙලිත් නැතුව හා රස විඳින්න. අරමුණු කරන්න නම් පුළුවන් රස විඳින්න බෑ. එහෙනම් රස හැදෙන්න කාරණා තුනක් එකතු වෙලා නේද සැප වේදනාව හැදෙන්න කාරණා තුනක් මොනවද? බෙලිත් ඕනේ, දිවත් ඕනේ, සිතත් ඕනේ. එහෙනම් අපේ හුස්ම කියන එක හැදෙන්න හුලනුත් ඕනේ, කයත් ඕනේ, සිතත් ඕනේ. අන්න එතකොට කාය සංස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකින්ද ඇති වෙන වේදනාවක් දැනෙනවා අපිට. සැප වේදනාවකෝ, දුක් වේදනාවකෝ, අදුක්කසක වේදනාවක් දැනෙනවා නේද? එහෙනම් හුස්ම කියන්නේ කයත් නෙවෙයි, කය නොවන කොටසකුත් නෙවෙයි. ඒ කියන්නේ රූපී කොටසත් නෙවෙයි, අරූපී කොටසත් නෙවෙයි. අරූපී කොටස කියලා ගන්නත් බෑ, රූපී කොටස කියලා ගන්නත් බෑ. හැබැයි මේ දෙකමත් එකතු වෙලා, දෙකම එකතු වුණාට කවදාකවත් මේ දෙක එකක් වෙනවද? ඒ කියන්නේ කයේ උදව්වක් තියෙනවා, සිතේ උදව්වක් තියෙනවා. නමුත් මේ දෙක කවදාකවත් එකතු වෙන්නේ නැහැ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා ධර්මයේ. අන්ධයෙකුයි කොරෙකුයි ඉන්නවා. දැන් දෙන්නට ගමනක් යන්න ඕන වෙලා. හොඳම වැඩේ මොකද්ද? අන්ධයා කොරාගේ කරුඩ නගින එකයි. නේද? කොරා අන්ධයාගේ කරුඩ නගින එකයි. අන්ධයා කකුල් දෙක හොඳයි, එයාට ඇවිදින්න පුළුවන්. හැබැයි ඇස් දෙක පේන්නේ නැහැ. නේද? කොරාගේ කකුල් දෙක හොඳ නැහැ, ඇස් දෙක හොඳයි. දෙන්න ඕතනින් යන්න මෙතනින් යන්න කියලා අරයා කරුඩ නැගලා දැන් යනවා ගමන. එකතු වෙලා ගමන ගියාට දෙන්න එක්කෙනෙක් වෙනවද? නැහැ. ඒ වගේ අපිට මේ හුස්ම හඳුන ගන්න, රස හඳුන ගන්න මේ කය සහ සිත කියන දෙකම ඕන වුණා. දෙකම උනාට දෙක එකක් වෙන්නේ නැහැ. වෙන් වෙච්ච දෙන්නෙක් එකතු වෙලා කරන වැඩක් තමයි අපේ ළඟ මේ සිද්ධ වෙන්නේ. එහෙනම් සිතක් කියලා එකක් තියෙනවා, කයක් කියලා එකක් තියෙනවා. සිතක් කියලා එකක් තියෙනවා, කයක් කියලා එකක් තියෙනවා. දැන් ඉතින් අපි මෙන්න මේක පිළිබඳව හොඳට සාකච්ඡා කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේක කොච්චර වෙලාවක් තියෙනවද කියලා. මේ නියපොතු වැවෙන්න දවසේ වෙනම වෙලාවක් තියෙනවද දන්නේ නැහැ. මගේ නියපොතු වැවෙන්නේ රැයට විතරයි. රැයට තියෙනකොට පැයක් විතර ඒ වෙලාවේ ජර ජර ගාවවල නියපොතු වැවෙනවා. අනිත් වෙලාවට නෑ. මම මේ අතෙන් අහන නියපොතු වැවෙන්නේ නැති වෙලාව කියන්න පුළුවන්ද? කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාව කියන්න පුළුවන්ද? හම මැරෙන්නේ නැති වෙලාවක් කියන්න පුළුවන්ද? බෑ නේද? පොඩි ළමයෙක් ගත්තොත් උස යන්නේ නැති වෙලාවක් කියන්න පුළුවන්ද?
ශරීරයේ ජරාවට පත් වෙන්නේ නැති වෙලාවක් කියන්න පුළුවන්ද? එහෙනම් මේ ශරීරය ගත්තොත් රුධිර සංසරණය සිද්ධ වෙන්නේ නැති වෙලාවක් තියේද? ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ නැති වෙලාවක් තියේද? එහෙනම් මේ ශරීරය හැම නිමේෂයකම මොකද වෙන්නේ? වෙනසකට භාජනය වෙන බව පේනවා. වෙනසකට භාජනය වෙන බව පේනවා. එහෙනම් මේ ශරීරය ඇති වෙනවා නැති වෙනවා නේද? ඇති වෙන දේවල් වේගෙන් වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට එච්චර වේගෙන් ඇති වෙලා නැති වෙන අපි දැන් දන්නවා, ධර්මානුකූලව අපි දන්නවා හිතක ආයුෂය කොච්චරද? චිත්තක්ෂණයයි කියලා. රූපේ කායුෂය කොච්චරද? චිත්තක්ෂණ 17යි කියලා. චිත්තක්ෂණ 17ක් ඇතුළත එහෙනම් පුද්ගලෙක් වෙනස්ම කෙනෙක් බවට පත් වෙනවද නැද්ද? එහෙම නේද? එහෙම තමයි. සිතක් පවතින කොච්චර වෙලාවද? ක්ෂණයයි. එතකොට කයක් පවතින්නේ චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් ඇතුළත සිතත් බිඳිලා කයත් බිඳිලා ඊට පස්සේ තියෙන වෙනම එකක්. වෙනස් එකක්. මේක විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න පුළුවන්ද? බයයි බයයි ඔබට විරුද්ධව, අනේ අම්මේ ඔබට විරුද්ධව කතා කරන්න බෑ, ශුද්ධ වාක්‍ය වගේ. බුදුරජාණන් වහන්සේ කොහෙවක්වත් අහනමත් දාලා තියෙනවද ධර්මය තුර තියෙන දේවල් ගවේෂණය කරන්න විමසන්න සැකෙන් බලන්න එපා කියලා. අපි සැකෙන් බලනවද සැක ඇති වෙනවද නේද? ධර්මය තුළ උපකල්පන අරගෙන ඒවා ස්ථීර කරගන්න ඕනේ. ඉස්සෙල්ලා උපකල්පන ඇති කරගෙන ඒවා ස්ථීර කරගන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? ශ්‍රවණය කරපු ධර්මය තමන් තුළින් තේරුම් ගන්න, ගවේෂණය කරන්න ඕනේ, විමසන්න ඕනේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. ධර්මානුකූලව අපි දන්නවා ලෝකයේ තියෙනවා කොටස් ප්‍රධාන වශයෙන් පරමාර්ථ ධර්ම හතරක්. මොනවාද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. හරි. එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතර නම් පරමාර්ථ ධර්ම, ඒවට ඇරෙන්න වෙන මොකක්වත් ඇත්තේ නැහැ. එතකොට මම මෙයත්තන්ගෙන් අහනවා, මතකය කියන්නේ මොකද්ද? මේ මතකය තියෙනවද නැද්ද? ප්‍රශ්නේ විසඳගෙන අපි එකින් එක ගලව ගමු. මෙතන තියෙන ගැටලුව කෙනයි අද දවසේ සාකච්ඡා කරන්නේ. මම හිතන්න ඕන දේවල් වගේ කියන්නයි යන්නේ. මතකයේ තියෙනවද නැද්ද? තියෙන. කොච්චර දවස් තියෙනවද දන්නේ? ඔන්න අපි කියනවා මට අපේ අපේ කොච්චර දේවල් මතකද? එහෙනම් මතකේ කොහරි තියෙන්න ඕනද නැද්ද? තියෙන. කොහෙද දන්නේ? චිත්තයේද? චෛතසිකයේද? නිබ්බාණේ නෑ තාම. එහෙනම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. එහෙනම් මතකය කියලා යමක් මෙතන සකස් වෙනවා නම් ඒක එහෙනම් තියෙන්න ඕනේ එක්කෝ රූපයේ, එක්කෝ චිත්තයේ, එහෙම නැත්නම් චෛතසිකයේ. ඔය තුනෙන් එකක් තියෙන්න ඕනේ. චිත්තයේ ආයුෂය ක්ෂණයයි. චිත්තක්ෂණයයි. මොනවා හරි ඉතුරු වෙලාද නැති වෙන්නේ? අපි අහනවා චිත්තය නැති වෙන්නේ මොනවා හරි ඉතුරු කරලාද? නෑ, එහෙම එකක් ධර්මේ නෑ. එහෙනම් ඒකේ ක්ෂණේ ඇති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. චෛතසිකය. එහෙනම් කලින් කියමුක, එහෙනම් චිත්තය කියන එකේ මතකය කියන එක තියෙන විදිහ නෑ. ඒක කොහරි තියෙන්න බෑ නේද? එහෙනම් චිත්තයේ තියෙන විදිහක් නෑ. රූපේ. රූපේ පිස්සු තමයි, මොකවත් දන්නේ නෑ නේද? මස්තිස්කේ ආරම්භ බැලුවත් ඒකෙ මොකුත් පේන්න දෙයක් නෑ. ඒක මොකුත් දන්නේ නෑ. කොහෙ තියෙනවා ඒක, කාගේ කාගේ කවුද කියන්නේ, එයාවත් දන්නේ නෑ. එතකොට මේ ශරීරය අරගෙන බලපුවහම මේ ශරීරය එහෙට දුවනවා අය, මෙහෙට දුවනවා අය, මොකක්වත් මේ ශරීරය දන්නේ නැහැ. එහෙම නේද? දැන් මගේ හිසකේ තියෙන ඔළුව උඩ තියෙන කොණ්ඩේ දන්නේ නැහැ, තට්ටේ උඩ ඉන්නේ කියලා. තට්ටේ දන්නේ නැහැ, කොණ්ඩයක් දරාගෙන ඉන්නවා කියලා. නේද? අඩුම ගාන මේ දතක්වත් දන්නේ නැහැ අහවල් දේ හැපුවා කියලා. මේ ශරීරයේ කිසිම දෙයක් දැනට ඔය ආමාශයේ තියෙන ආහාර දන්නේ නැහැ, මං ආමාශයේ ඉන්නේ කියලා. ආමාශයේ දන්නේ නැහැ, මං ආහාර දරාගෙන ඉන්නේ කියලා. මොකක්වත් මොනවත්වත් දන්නේ නැහැ. ඒක පිළිගන්නවද? එහෙනම් ශරීරයේ මතක තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් චිත්තේත් නැහැ, ශරීරේත් නැහැ. දැන් එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද?
චෛතසිකයයි. එහෙනම් චෛතසිකය වෙන්නේ නැති මතකයේ ඇත්තේ කියලා අපිට උපකල්පනයකට එන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? චෛතසිකය ගැන හොයගෙන හොයාගෙන යනකොට චෛතසිකය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහොමද? හිතත් එක්කම ඉපදී හිත ගන්න අරමුණම අරගෙන හිතත් එක්කම නැති වෙලා යනවා. එහෙනම් ඒකේ තාවිෂය කොච්චරද? චිත්තක්ෂණේ. දැන් ඒතර මතකයේ තියෙනවානේ. ඔන්න ප්‍රශ්න. මේක තමයි විසඳෙන්න ඕනේ. හරිද? මත මගේ මතකයේ තියෙනවා කියලා අපි කියනවා. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. ඊළඟට ශරීරයේ චිත්තක්ෂණ 17ක් යනකොට ඉවරයි. නේද? ඊට පස්සේ තියෙන අලුත් එක. අවුරුදු 15ක් විතර ගිහිල්ලත් කෙනෙක් තව කෙනෙක්ව අඳුර ගන්නවද නැද්ද? අවුරුදු 15කින් විතර දැකලා. නේද? එහෙනම් මොකද වැඩි? එහෙනම් අවුරුදු 15ක් විතර යනකම් මේ ශරීරය අඳුනගන්නේ කොහොමද? එක්තරා හැඩයක් තියෙන හින්දා. එක්තරා හැඩයක් තියෙන හින්දා අපි කියන එක අඳුන ගන්න පුළුවන් කියලා. එතකොට අපිට හිතෙනවා ශරීරයේ එක දිගට තියෙනවා කියලා. මතකය තියෙනවා, ශරීරය තියෙනවා, එහෙනම් මේවා තියෙනවා. ඕකට උත්තරයක් දෙන්න කියලා අහපම කියනවා ඕ සම්මත වශයෙන් තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න දැන් කියනවා හිත සනේක ඉවරයි ශරීරයේ සනේක ඉවරයි කියලා. එතකොට ශරීරයේ චිත්තක්ෂණ 17ක් ඇතුළත ඉවරයි කියලා. දැන් අපි අහගත්තා ඒක. අහගත්තක මම අපි මොකද කරන්නේ? සම්මත කරගන්නවා ඒක. හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද? පරමාර්ථ ධර්මයේ ඇහුණාම ඒක සම්මත කරගන්නවා. හරි ඔන්න අපි දැන් තීරණයක් ගත්තා මේ ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එච්චරයි කියලා. සම්මත කරගන්න. පරමාර්ථය කියන්නේ සම්මත කරගන්න ඕන දෙයක් නෙවෙයි. පරමාර්ථය කියන්නේ මොකද්ද? මතු කරගන්න ඕන දෙයක්. හරිද? සම්මතයේ අපිට පේනවා සම්මත වශයෙන්, ඒ කියන්නේ එකතු වෙලා කරගත්ත සම්මුතියක්. සම්මතය කියන්නේ අපේ හිතෙන් ඇති කරගත්ත සම්මුතියක්, තීරණයක්. ඒතර මේ ශරීරය කියලා කියන්නේ මේ පුද්ගලයා කියන්නේ මම ඇති කරගත්ත සම්මතයක්. ආන්ගේ සම්මතය පිරික්සනකොට ටික 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 පිරික්සනකොට පරමාර්ථය මතුවෙන්නේ. එහෙනම් සම්මතය පිරික්සන්න ඕනේ. ඒක තමයි අපි මේ හිමින් හිමින් කරන්න යන්නේ. සම්මත වශයෙන් අපිට සම්මත වෙලා තියෙනවා අපේ సంతාල තුල පුද්ගලයෙක් ඉන්නවා කියලා. එයාට වෙනස් නොවන, හිමින් හිමින් වෙනස් වෙන, කාලයක් පවතින, අතීතයේ ඉඳලා වර්තමානයේ හරහා අනාගතය දක්වා යන ශරීරයක් ඇත, සිතක් ඇත කියලා. නේද? ඒක වෙනස් වෙනවා තමයි. නමුත් එහෙම එකක් තියෙනවා. මටත් දැනෙනවා. මං අන්න එයාට තමයි වෛර කරන්නේ. මං ක්‍රෝධ කරන්නෙත් එයාට. මං ඊර්ෂ්‍යා කරන්නෙත් එයාට. නේද? ඒ තැන්වල සකස් වෙන. එක්කෙනෙක් ගත්තහම මෙතන එක්තරා පුද්ගලයෙක්. තවත් පුද්ගලයෙක්. තවත් පුද්ගලයෙක්. ඉතින් මගේ වැඩේ මොකද? සමහර කට්ටියට මං ආදරෙයි, සමහර කට්ටියට මං තරහයි, සමහර කට්ටිය මට පෙන්නන්න බෑ. නේද? සමහර කට්ටියගේ පරම්පරාවේ කියනවනේ නේද? කියන්නේ ආයෙත් ඒක මං කියන්න ඕනේ නැහැ කියන විදිය දන්නවනේ. ඔය මිනිස්සුන්ගේ බලලෙකුටවත් මේ පැත්තට එන්න දෙන්නේ නැහැ. නේද? එහෙමයි. එහෙම තද වෛරී ස්වභාවයන් කෙලෙස් වලින් පිරීලා මොකද මේක පිරික්සලා බලපු නැති හින්දා. හරි. පිරික්සලා බලනකොට තේරෙනවා මෙතන ඒ කට්ටියටවත් මටවත් ගන්න දෙයක් නැති බව. ආන් ඒකට තමයි මේක පිරික්සලා බලන්නේ. ඉතින් ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මතකය කොහෙද තියෙන්නේ? ශරීරය කොහොමද මේ එක්තරා හැඩයකට තියෙන්නේ කියලා හොයලා බලන්න ඕනේ. බලමු හිමින් සරේ නේද? මේක මොකද්ද? මේක ඇත්තක් තියෙනවද? මට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවද කියලා. හොම පරිස්සමෙන් අපි මේක විමසා බලන්න ඕනේ අපේම තත්වයන් පිළිබඳව. අපේම නම් ඉස්සෙල්ලාම සාකච්ඡාවට ගමු ශරීරය පිළිබඳව කොහොමද මේකට එක්තරා හැඩයක් තියෙන්නේ කියලා. මේකට ඇත්තටම ආවේනික හැමෝගෙම ශරීරවලට ආවේනික හැඩයක් තියෙනවද නැද්ද? නේද? මේ රූප කලාපයන් කොටස් හතරකට බෙදෙනවා. මෙහි සකස් වෙන ස්වභාවය කොටස් හතරකට බෙදෙනවා. හේතු මොනවාද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ශරීරයක් සකස් වෙන්න හේතු වෙන්නේ කර්මජ, චිත්තජ, ඍතුද, ආහාරජ කියන රූප කලාප. එතකොට එහෙනම් කර්ම, චිත්ත, ඍතු, ආහාර. දැන් මම අපි මේක තේරුම් ගන්න පොඩි පහනක උදාහරණයක් ගමු.
මේ මොහොතක තියෙන පහන් දැල්ලද ඊළඟ මොහොතේ තියෙන්නේ. අපි පහනක් පත්තු කරා කියන්නකො. මේ ශනේමට පහන් දැල්ලක් පේනවා. ඊළඟ ශනේ තියෙන මේ පහන් දැල්ලමද? ඒකම නම් තියෙන්නේ තෙල් ඕන වෙනවද? නෑ. ඇයි? තෙල් ඕනුනේ ඇයි මේ පහන් දැල්ල අලුත් වෙන්න? අපි දන්නවනේ පහන් දැල්ලක තියෙන මොනවද? කාබන් අංශු, දිලිසෙන කාබන් අංශු. නේද? එහෙනම් හැම වෙලේම මේ කාබන් අංශු දැවෙනකොට තමයි පහන් දැල්ල වගේ අපිට පේන්නේ. එහෙනම් හැම නිමේෂයකම පහන් දැල්ල අලුතෙන් හැදෙනවද නැද්ද? නේද? මට බැයිද මේ පහන් දැල්ල එක ගානට මොකක් හරි පූජාවක් කරන්න අපේ බලාගෙන තවත් පූජාවල් පටන් ගන්න මේවා කියන්න ගිහිල්ලා. නේද? අපිනේ උදාහරණයක් කියන්නකෝ. කාට හරි මොකක් හරි පූජාවක් කරන්න හිතිලා. මට ඕනේ බුදුරජාණන් වහන්සේට එක දිගට වෙනස් වෙන්නේ නැති පහන් දැල්ලකින් පූජා කරන්න. පටන් ගන්නව එහෙම නෙවෙයි මේක උදාහරණයක් විතරයි. ආයෙත් අලුත් පූජා හොය හොයන ඉන්නේ මේ කාලේ. නේද? ආයෙ තවත් එකක්. මහා පාපේ කුසිද්ද වෙයි. අපි දුම එහෙම එහෙම උදා එහෙම වුමනාවක් වුණා කියලා කාට හරි. ඒක කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. එහෙම එකක් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඕන වෙනස් වෙන්නේ නැති පහන් ද එක ගානට පොඩ්ඩක්වත් එහෙට මෙහෙට වෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති පහන් දැල්ලක් හදලා ඒ පහන් දැල්ලෙන් ඒ පහන් ද එහෙම පහන් දැල්ලකින් පූජාවක් කරන්න ඕනේ ලා කෙනෙක්. මොකද කරන්න ඕන? චිමිනියක් වගේ එකක් හදන්න ඕන වාතය එකම ගානට එන විදිහට. නේද? හැබැයි දැල් අඩු වුණොත් එහෙනම් දැල්ල හැම වෙලේම යටින් කරකි කරකි එකම ගානට එන්න ඕන. දැලි බැඳෙනවා අයින් වෙන්න ඕනේ. නේද? එතකොට එහෙනම් හුලං අඩු වෙන්න ඕන. ඊළඟට තෙල් අඩු වුණොත් එහෙනම් තෙල් එකම ගානට එන විදිහට ක්‍රමයක් හදන්න ඕනේ. උෂ්ණත්වය අඩු වැඩි වුණොත් වතුර එහෙම වැටුණොත් ජල වාෂ්ප වැඩි වුණොත් එහෙනම් උෂ්ණත්වයක ගානට හදන්න. මොනවද අපි කතා කරේ? පහන් දැල්ල හැදෙන්න හේතු වෙච්ච කාරණා. මොනවාද? තෙල්. තෙල් වලට විතරක් පුළුවන්ද පහන් දැල්ල හදන්න? බෑ. තෙලුයි තිරෙයි දෙකම තිබ්බට පුළුවන්ද? බෑ. තෙලුයි තිරෙයි ගින්දරයි කියන්නේ උෂ්ණත්වයයි තද උෂ්ණත්වයයි ඒක ගිනි ගන්න ප්‍රමාණයට තියෙන උෂ්ණත්වයයි විතරක් තිබ්බට පුළුවන්ද? බෑ. වාතය ඕනේ. නේද? ඔය ඔය සංඝටක හතරෙන් එකක් හරි අඩු වුණොත් එකක් හරි අඩු වුණොත් මේ පහන් දැල්ල හැදෙන්නේ නැහැ. එහෙනම් මේ පහන් දැල්ල කියන නිර්මාණය තුළ එකවර ක්‍රියාත්මක වෙන කාරණා හතරක් හේතු හතරක් තියෙනවා. අන්න ඒ හේතු හතර යෙදෙන ඒ හේතු හතරම හැම නිමේෂයකම යෙදෙනවනේ. නේද? අන්න ඒ යෙදෙන ප්‍රමාණය එකම ගානට පවත් ඇව්වොත් ඵලය එක ගාන වෙනවද නැද්ද? හේතු හතර එකම ගානට පැවැත් ඇව්වොත් ඵලය එකම ගාන වෙනවා. පිළිගන්නවද? හරි. හොඳයි. එකම ගානට තියාගන්න බැරුණා පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ කියලා හිතන්නකෝ. ඒත් ලොකු වෙනසක් පහන් දැල්ල වෙන්නේ නැහැ. දැන් එක පහනක් තියෙනවා නිකන් වතුර මිශ්‍ර තෙල් තියෙන පහනක්. හරි. තව පහනක් තියෙනවා පහන් දැ කියන්නේ පහන් වැටිය ගොඩක් ලොකුයි ඵලලයි. ඒ කියන්නේ මේ ඝනකම් රෙදි කෑල්ලකින් හදලා තියෙන ලොකුයි. එක තැනක තියෙනවා චූටි පහන් වැටියක් තියෙන තෙල්. හරිද? ඒ වගේ වෙනස්කම් තියෙනවා මේ පහන් කීපයක් තියලා තියෙනවා. දැන් ලොකු පහන් දැල්ලක් ලොකු පහන් වැටියක් තියෙන පහනේ දැල්ල ස්වභාවයෙන්ම ලොකුද නැද්ද? ලොකුයි. නේද? අර වතුර මිශ්‍ර තෙල් තියෙන එක හැම වෙලේම චරතර ගන්නවද නැද්ද? එතකොට මේ වතුර මිශ්‍ර තෙල් තියෙන එකට මම පහන් දැල්ල ලොකු කරා කියලා දැල්ල චරචර ගන්න එක දැල්ල අඩු වෙන එක නවතින්නේ නැහැ. ඒක දැනක වාතාශ්‍රය අඩුයි. මම වෙන මොන හරි වැඩි කරා කියලා ඒක හරියන්නේ නැහැ. ඒ ඒ තැනට එකම ගානට ඒ සාධක හම්බෙන හින්දා ඒ ඒ පහන් දැලි එක එක විදිහ වෙලා. නේද? ඒ ඒ පහන් දැල්ල එක එක විදිහ වෙලා. ඒ සාධක ලැබිලා තියෙන හැටියට. හැබැයි මට අර වතුර තියෙන පහනේ දැල්ල හොඳට දිගටවත් තියෙන්න ඕන මම මොකද කරන්න ඕන? හදිසියේ නමුත් වතුර ටික අයින් වෙන විදිහට අලුතෙන් තෙල් දාන්න ඕන. කොච්චර ලොකුවට පහන් දැල්ල ලැබුණත් එකපාරටම හුලඟක් හැමොත් මොකද වෙන්නේ? අර තිරෙයි දැල්ලයි දෙක වෙන් වෙනවා හුලඟේ. වෙන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ලොකු වෙනසක් උනොත් නිවෙනවා. හරිද? ඔන්න ඔය පහන් දැල්ල වගේ තමයි අපේ මේ ශරීරය. මේ ශරීරයට හේතු වෙන්නේ මොනවද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ආහාර කියන ඒවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සීටු ක්‍රමයට නිකන්නේ අපේ තියෙන ගිජුකම හින්දා. මොකද සීටු ක්‍රමයට කනවා කියන්නේ?
ඔන්න මේ සතියේ පොළට ගිහිල්ලා වට්ටක්ක ගෙනාවොත් ඊළඟ සතියේ ගේන්නේ නැහැ. නේද? දවස් දෙක තුනක් එක දවසක් මුං ඇට කෑවොත් ඊළඟ දවසේ කව්පිය ඕනේ. ඊළඟ දවසේ කඩල ඕනේ. ඉතින් ඔක හරියටම කොහොමද? සතියක් ගත්තොත් රටාවකට තමයි යන්නේ. එහෙනම් ආහාර මේ ශරීරයට ලැබීම නිසාවෙන් ශරීරය සකස් වෙන්න හේතු වෙන යමක් ශරීරය තුල වෙනවා නම් ඒක අපේ ටිකක් එක සමානයි. නේද? ඊළඟට අපේ සිත. සිත ගැන අපි දෙවෙනුව කතා කරනවා එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට දැන් අපි දන්නවා කරුණාවන්තය ඉන්නවා කරුණාවන්තයි කියලා අපි සමහර පුද්ගලින්ට කියනවා ඊර්ෂ්‍යා සහගතයි කියනවා නපුරුයි කියනවා නේද අන්නේ නපුරුකම් ඊර්ෂ්‍යාකම් ක්‍රෝධකම් වෛරකම් එක එක්කෙනා තුල ඇති වෙන අපි කියන හරියට තරහ යන එකනේ නේද ඒ ඒ ස්වභාවයන් එකපාරට වෙනස් වෙනවද එක පාටම තරහ යන කෙනෙක් වෙලා ඉඳලා එක පාටම තරහ යන්නේ නැති කෙනෙක් වෙනවද? ක්‍රමානුකූලව තමයි වෙනස් වෙන්නේ. එහෙනම් එක පාටම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි චිත්ත પરම්පරාව ගැන කතා කරනකොට කතා කරනවා. හරි. එහෙනම් සිත කියන එක අපේ නැවත නැවත සකස් වෙන සිත ලොකු වෙනසකට භාජනය වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය වෙනස් වෙච්ච ගමන් ශරීරය වෙනස් වෙන හැටි බලන්න. ඒකයි චිත්තය කියලා කිව්වේ මේ. දැන් මේ කියලා නැද්ද සමහරු? නැත්නම් මම මෙහෙම කියන්නම්. දැන් මෙහෙම බලනකොට නම් ඉතින් මූණු හරි හොඳයි. සෞම්‍ය පාටයි, කරුණාවන්ත පාටයි. නේද? එක පාටම දැන් තරහ ගියොත් කොහමද? නෑ මට කියන්නකෝ. දැන් මං ඉන්නවා ටිකක් නේද? hina මූණක් තියාගෙන දැන් ඉන්නේ. හදිසිය තරහ ගියොත් මොකද වෙන්නේ? මට තරහ ගියා කියලා මේ අතු දැනගන්නේ කොහමද? එක පාටම දත් පුටු වෙලා නේද? දැන් ඒක මවන්න මටවත් බෑ. නේද? හැබැයි තරහ ගියොත් ඒ මූණ හැදෙන එක නවත්තන්නත් මට බෑ. සමහර වෙලාවට අපි කෙනෙකුට කියනවා මොකද අද නිකන් ගොඩක් නිකන් හිතේ අමාරුවෙන් වගේ අප්සෙට් එකකින් වගේ මොකද කියලා කොහොමද දන්නේ දැනගත්තේ පරචිත්ත විජානනය තියනවද අනුන්ගේ සිද්ධාන්නා නුවණ තියනවද අනුන්ගේ සිද්ධාන්නා නුවණ නැතුණාට අපි කියනවා එයාට කියනවා ආද හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා කොහොමද ඒ දැනගත්තේ මොනවද දැකලාද මූණ දැකලා නේද හිත අමාරු වෙනකොට මූණ කොරහ වගේ. එහෙනම් අන්න මූණ වෙනස් වෙලා. එහෙනම් පැහැදිලිවම අපේ සිත මේ ශරීරයට බලපානවද නැද්ද? බලන්නකෝ හොරකමක් කරන්න හිතුනොත්. බය හිතුනොත්. গিඩි 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 ගාලා නේද? මොකද වෙන්නේ අපි හුස්ම ගන්න වේගය ගොඩක් අපි කියන පපුව ගැහෙන්න පටන් ගත්තා. එහෙනම් හරියට මේ හිත ඍජුවම කායට බලපානවද නැද්ද? එහෙනම් හිතේ ලොකු වෙනසක් සාමාන්‍යයෙන් අපේ වෙන්නේ නැති හින්දා ඔන්න එහෙනම් ආහාරය චිත්තය කියන දෙකම සාමාන්‍යයෙන් ගත්තාම එක පාටම ලොකු වෙනසක් වෙන්නේ නැහැ එක්කෙනෙක් ගත්තාම. ඊළඟට කර්මය. අපි හොඳටම දන්නවා කවුරු හරි හදිස්සිය දැන් වාහනයකට පොඩි වෙලා මූණ වෙනස්ම වෙනවා. නැත්තම් ගිනි අර ගන්නවා කෙනෙක්ගේ ශරීරයට. හුඟක් වෙලාවට අපි කියන්නේ මොකද්ද? මොකද්ද කර්මයක් තිබිලා පටිසන්දුන්නා කියලා. එහෙනම් ලොකු වෙනසක් වෙලා. දැන් අද හැන්දෑවේ ලොකු වෙනසක් වුණොත් තව චුට්ටක මේ ඉන්න ගමන් ලොකු වෙනසක් වුණොත් කර්මානුරූප එක පාට මේ ඉන්න ගමන් ඔන්න අංශභාගයක් හැදෙනවා. හරිද? මේ කතා කර කර ඉන්න ගමන් මොකක් හරි ලොකු ලෙඩක් හැදෙනවා හදිස්සියේ නමුත්. ඒ මොකද මේ කයට කර්මානුරූපව ඇති වෙන බලපෑම ලොකු වෙනසක් වෙලා. සාමාන්‍යයෙන් ඉන්නකොට කෙනෙකුට එහෙම එක පාටම ලොකු වෙනසක් වෙනවා. ලොකු වෙනසක් වුණොත් ඉතින් කය බිඳිලා යනවා. නේද? එක්කෝ මැරිලාම යනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දවසක් ගත්තොත් දෙකක් ගත්තොත් තුනක් ගත්තොත් හතරක් ගත්තොත් එහෙම එකපාරටම වෙනසක් වෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. එහෙනම් කර්ම, චිත්ත, ආහාර කියන තුන එහෙමයි. ඊළඟට ඍතු. ගත්තොත් අපි එකම රටක ඉන්නේ. නේද? මේ හතර ශරීරයට බලපාන හැටි බලන්ඩ හදිසියේ කර්මයේ ලොකු වෙනසක් වුණොත් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ කය බිඳිලා යනවා. සිතේ වෙනසක් වුණොත් කය වෙනස් වෙනවා කියන එක පැහැදිලි සමහර අයට දැකලා තියෙනවාද මැරෙන්නේ anu දැන් අපි ළඟින්ම ඉන්න කෙනා මැරුණාට පස්සේ අනිත් එක්කෙනා මැරෙනකම් හිතේ අමාරුවෙන් ඉන්න මැරෙන්නෙම වෙන රෝගයක් ඇදලා මොකක් හරි වෙලා දැන් මහා බෝධිසත්වයන් වහන්සේ ගත්තොත් කර්මයත් ප්‍රබලයි චිත්තයත් ප්‍රබලයි හොඳ ඍතුවක් තියෙන ප්‍රදේශයක තමයි හිටියේ නමුත් ආහාරය විතරක් අඩු වුණා දුෂ්කර ක්‍රියා කරන්න කියලා මොකද උනේ ශරීරය සම්පූර්ණයෙන්ම වැහැරුණා. කර්මයට බැරි වුණා බල නේද? ඒක නවත්තන්න. ආහාරයේ හින්දා විතරයි. එහෙනම් මේ හතරෙන් එකක් හරි වෙනසක් වෙනකොට අපේ ශරීරය වෙනස් වෙනවා.
නමුත් මේ හතර සාමාන්‍ය ජීවිතය ගත්තොත් එකම ගානට තමයි පොඩි පොඩි වෙනස්කම් මිසක් එකම ගානට තමයි යෙදෙන්නේ. ආන් එකම ගානට යෙදෙන හින්දා ඒ ශරීරවල දෛනිකව නැවත නැවත මේක හට ගැනීමක් සිද්ධ වෙනවා. හට දෛනිකව දෛනිකව හට ගැනීමන්නේ හැමසෙනේම හට ගැනීමක් සිද්ධ වෙනවා. නමුත් අපි දෛනිකව ගත්තාම සතිය සැරයක් ගත්තාම මාසයකට සැරයක් යනකොට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එක්තරා හැඩයක් මේකේ පවතිනවා. ඇයි හැඩේ පවතින්නේ? පහන් දැල්ල වගේ. ආවේ අපි ඒකට කියනවා ආවේනික හැඩයක් කියලා. ඒ කෙනාට. ඒ මොකද කර්මචිත්ත ඍතු ආහාර යෙදෙන්නේ එක එක තැනට එක එක විදිහට. අපේ මේ ශාරීරික තැනක් කියලා හිතමුකෝ. මේකට කර්මචිත්ත ඍතු ආහාර යෙදෙන්නේ එක්තරා දැන් වෙන කෙනෙකුට යෙදෙනවට වැඩිය වෙනස් ආකාරයකට. ආන්ගේ වෙනස් ආකාරයකට යෙදීම හේතුවෙන් එයාගේ ශරීරයේ එක්තරා ආවේනික හැඩයක් තියෙනවා. එක්තරා ආවේනික හැඩයක් තියෙනවා. අන්න ඒ ආවේනික හැඩේ තියෙන අර පහන් දැල්ල වගේ තමයි මං කිව්වා. දැල්ල ලොකුයි නම් පහන් දැල්ල කොහොමත් ලොකුයි. නේද? තෙල් අඩු වුණොත් එහෙම යම් අඩුවක් වෙන හැබැයි මහතයි එතකොට. මහතයි කොටයි. නේද? ඒ වගේ මේ නේද අපිත් එහෙම නේද? සමහර අය මහතයි කොටයි. සමහර අය හීනී දිගයි. නේද? අර වතුර වගේ තිබුණොත් එහෙම නිකන් නේද දැල්ල නිකන් අවපාටයි. සමහර අය අවපාටයි. සමහර පහන් දැල්ලවල් හරී දීප්තිමත්. නේද? ගානට ඔක්කොම යෙදිලා තෙල් වැඩියෙන් යෙදිලා නැහැ. සමහර අයගේ ශරීරය පැහැපත්. එහෙනම් ඒවා යෙදෙන හැටිය තමයි. නේද? ඒ වගේ මේක ඊළඟට බලන්නකෝ දැන් මේ ඍතුව ගැනත් අපි පොඩ්ඩක් හිතමුකෝ. සමහර අය හදිසියෙන් වෙන රටකට ගිහිලා අවුරුද්දක් විතර ඉඳලා එනවා. අපි හිතමුකෝ ඔය ටිකක් සීත ප්‍රදේශයේ රටකට ගිහිල්ලා ආවා කියලා. එනකොට මොකද වෙන්නේ? අපි කියනවා පාට වැටලා කියලා. ආපහු කියනවා අපි පිම් පාට වෙලා කියනවා. හරි. ආම් බලන්න අපි දන්නා එහෙනම් අපි මේ කියන්නේ කර්මයෙන් පාට වුණා කියලා. පිම් පාට කියන්නේ ඒකයි. පිනින්ද පාට වෙලා කියලා අපි කියන්නේ. නමුත් මේ පාට වෙලා තියෙන්නේ මොකෙන්ද? ඍතුහින්ද නේද? ඒ එතකොට පිම් පාට පේනවා ඇවිල්ලා සතියක් දෙකක් තුනක් ඉන්නකොට. නේද? අන්න පරණ පාටට වෙනවා. එහෙනම් ඍතුව ඍජුවෙන් බලපාන බව පේනවා මේ ශරීරයට. මේ කාරණා හතර එක ගානට යම් කිසි සමාන ගානකට නැවත නැවත යෙදෙන හින්දා අපේ ශරීරයේ යම් කිසි සමානකම නිබඳව තියෙනවා නේද? නැවත නැවත හටගන්න එක. මේ ශරීරයේ සිද්ධ වෙන මේ වැඩපිළිවෙලට කියනවා ඇත්තට මේ ශරීරයේ හැම රූප කලාපයක්ම චිත්තක්ෂණ 17ක් ඇතුළත බිඳෙනවා. හැබැයි ඒ වෙනුවට 17 වෙනි රූප කලාපයේ බිඳිලා ඒක ඉවර වෙනකොට 16 වෙනි එක 17 බවට පත් වෙනවා. 16 17 වෙනකොට 15 16 වෙනවා. 15 16 වෙනකොට 14 15 වෙනවා. මේ විදිහට එකක් පිටිපස්සේ මේ රූප කලාපයන්ගේ හටගැනීම තියෙනවා. ඒ හටගන්නේ පරම්පරා ලක්ෂණ ඇතුවයි. හේතු වෙන්නේ එකම දේ. දැන් මම මෙහෙම කියන්න. සීයෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා, මුණුපුරෙක් ඉන්නවා. පෝලිං ගස්සනවා හතර දෙනා. අපි ඒ හතර දෙනා දිහා බලපුවාම කොනේම ඉන්න සීයයි අන්තිමට ඉන්න මුණුපුරයි ගත්තහමත් පොඩි සමානකමක් තියෙනවද නැද්ද මොනවා හරි? එක හිනාවෙන් හරි සමානයි. මොනවා හරි පොඩි දෙයක් තියෙනවා. අපි ඒකට කියන්නේ මොන ලක්ෂණ කියලාද? පරම්පරා ලක්ෂණ කියලා. ඒ වගේ අපේ ඇති වෙලා නැති වෙලා ආය ඇති වෙන රූප කලාපයන් වල පරණ ඇති වෙලා නැති වෙලා ගිය රූපයන්ට පරම්පරා ලක්ෂණයක්. ඒ කියන්නේ යමක් යම් ඒකට සමාන වෙන්න හේතුව යෙදෙන කර්මචිත්ත ඍතු ආහාර යම් කිසි සමානකමක් තියෙන හින්දායි. හරි. හේතු සමානකමක් තියෙන හින්දා නැවත සකස් වෙන රූප කලාපවල පරණ බිඳිලා ගිය රූප කලාපවලට යම් සමානකමක් ඇතිවයි ඇති වෙන්නේ. එතකොට එකක් පිටිපස්සේ නැවත තිබ්බ එකට යම් සමානකමක් ඇති වෙන හින්දා රූපයන්හි පැවැත්ම මොකද වෙන්නේ? අපිට ඒක එක දිගට සමානව තියෙන වස්තුවක් විදිහට විද්‍යාමාන වෙනවා. හරිද? ආන් එකට අපි කියනවා ශරීර දිහා බලලා මේ අහවල් පුද්ගලයාය කියලා. මේක තේරුම් ගන්න මම තව උදාහරණයක් කියන්නම්. දුන් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? දුන් ඉඳ ඇල්ල කියලා එකක් තියෙනවද? තියෙනවා. ඒක නොවෙනස්ව තියෙන කාලේ කොච්චරද දන්නේ? දුන් ඉඳ ඇල්ල වෙනස් වෙන්නේ නැතිව තියෙන කාලේ කොච්චරද? අවුරුද්ද
නෑ. කොච්චරද? එක ස්ථනයක් මං ගිහිල්ලා මගේ කැමරාවෙන් ඡායාරූපයක් ගන්නවා. ආන් දැන් ඒක හැඩයක් තියෙනවා. ඒ ඡායාරූපයේ වදින වෙලාවේ තියෙන හැඩයයි ඊළඟට ආයත චුට්ටකින් ඡායාරූපයක් ගත්තොත් ඒකයි වෙනස්. ඇත්තටම දුම් හිඳ ඇල්ල කියන්නේ වතුර බිඳු රාසියක්. කිව්වොත් මොකද කියන්නේ? ඇයි අපි දොරේ දුම් හිඳ ඇල්ල කියන්නේ? ඒකට එක්තරා හැඩයක් තියෙනවා. ඒ හැඩේ දවස මුළුදා එක වගේත් නැහැ. පායනකොට කෙට්ටු වෙනවා නේද? වහිනකොට ලොකු වෙනවා. සමහර දවසට දුබුරු පාට වෙනවා. සමහර දවසට සුදු පාට වෙනවා. නමුත් අපි ඒකට දුම් හිඳ ඇල්ල කියන්නේ ඇයි? ඒ ඇල්ල වැක්කිරෙනකොට ඇතිවෙන හැඩයට හේතු වෙන ගල්පර උස නේද? පළල අර වැඩිලා කොණ්ඩේ වගේ මෙහෙම විසිරීලා යන්න හේතු වෙන තැන්. අර කොයිලා හැකර අපිට ආරංචින දුම් හිඳ ඇල්ල ඒ අර ගල වැටිලා මෙහෙම ලස්සනට විසිරෙන ගල් කෑල්ල ගැලවිලා ගියා කියලා. එදා ඉඳන් දුම් හිඳ ඇල්ල ලොකු වෙනසක් වෙනවා. නේද? අන්න ඒ හේතු වෙන භූවිෂමතාවයන් වල යම් සමානකමක් තියෙන හින්දා එකම විදිහට විසිරෙනවා. ඒ වුණාට මේ මොහොතක මෙතන තියෙන වතුර බිඳුව තියෙනවා නම් ඊළඟ මොහොතේ මොකද වෙලා තියෙන්නේ? ඒක පල්ලෙහාට ගිහිල්ලා. ඒක පල්ලෙහාට යනකොට ඊට උඩින් තිබ්බ වතුර බිඳුව මෙතෙන්ට ඇවිල්ලා. නේද? මේක තව ටිකක් පල්ලෙහාට යනකොට මේක මෙතෙන්ට ඇවිල්ලා. ඔන්න ඔය විදිහට ගැලීමක් කියලා කියනවා අපි ඒකට. ඒ ගැලීමකට කියනවා සන්තතියක් කියලා. හරිද? ඒකට කියනවා සන්තතියක් කියලා. අන්න ඒ සන්තතිය ඝණයක් විදිහට අපිට පේනවා නම් ඒකට කියනවා සන්තති ඝණය කියලා. හරිද? සන්තතිය ඝණයක් විදිහට අපිට පේනවා නම් ඒකට අපි කියනවා සන්තති ඝණය කියලා. ඒ වගේ මේක එක දිගට පවතින එකක් කියන විදිහට අපිට දැනෙනවා, තේරෙනවා. දරුවාය, අම්මාය, සහෝදරයය කියනගේ ශරීර එක දිගට පවතින එකක් විදිහට අපිට දැනෙනවා. ඒකට කියනවා සන්තති ඝණය කියලා. ඒකින්ද ඇත්ත පේන්නේ නැහැ. අපි ඒ දුම් හිඳැල්ල වගේ අපේ මේ ශරීරයට එක එක්කෙනාට නම් දානවා. මේ ශරීරවල නම දානවා. හරි, දැන් මම ඊයේ මේ බණට ආවා. හරි, දැන් අපි හිතමුකෝ සම්පූර්ණයෙන්ම මගේ ශරීරය ආවේනික රටාවෙන් තොරව හැම නිමේෂයකම වෙනස් වෙනවා කියලා. එතකොට මම හෙට එන්නේ වෙනම රූපයකින්. මේ අතන්ට අහන්න වෙනවා මේ ඕක ඇතුළේ ඉන්නේ කාශ්‍යප හඳුරෝද? නෑ, ඊය ඇවිල්ලා තියෙන්නේ. ඊය ආපු වෙනමට හාත්පසින්ම වෙනස් වෙනම තියෙන එකක් එනවා. ආපුවම අහන්න වෙනවා ඇතුළේ ඉන්නේ කාශ්‍යප හඳුරෝද කියලා. නේද? දැන් මේ සන්තතිය මේ චිත්ත සන්තතිය හඳුනා ගන්න මේ ආවේනික රූපයක් නේද තියෙනවා. ඒ ආවේනික රූපේ නැවත නැවත හටගන්නේ එක්තරා රටාවකට. ආන්ගේ රටාවට අපි නම් දාලා අර පහන් ටික මං කිව්වේ තැන් තැන් වලින් තියෙනවා කියලා. එක 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 හැඩයට පත් වෙන පහන් වගේ. ඒවට අපි ලොකු පහන, පොඩි පහන, තෙල් පහන, වතුර පහන කිය කිය නම් දානවා. අර ඒ තියෙන හැටියට. හරි. තිරේ ලොකු පහන, තිරේ පොඩි පහන කිය කිය නම් දානවා. හරි. එහෙමත් අමාරු නම් ඒවට එක එක නම් දානවා වෙන නම. ඒ වගේ මේ ශරීර වලට අපි නම් දාලා. ඒ හැඩය නැවත නැවත සකස් වෙන හින්දා මේ ශරීරයට ආන් සම්මත වශයෙන් නමක් දාලා තියෙනවා. අන්න එතකොට අපි ඒකට කියනවා නාම සම්මුතිය කියලා. හරි? ඒකෙන් එක සම්මුති කරගෙන සම්මත කරගෙන පොඩි කාලෙම අම්මයි තාත්තයි කියලා මෙයාට අපි රුවන් කියමු. මෙයාට අපි කමල් කියමු. නේද? කියලා ඒ කෙනාට දානවා නම්. ඊට පස්සේ එතන අර සකස් වෙන ශරීරයට සහ සිත ටික කාලෙකින් කියනවා කමල් හරි නපුරුයි. හරිද? මොකද චිත්තසංතානය ගැන අපි හෙට කතා කරමුකෝ. නේද? එතකොට රුවන් හරි කරුණාවන්තයි. ඕන් අර රූප කෑල්ලට දානවා නාම කෑල්ලේ ගතිගුණත් එක්ක අපි පුද්ගල අනුබද්ධ අදහසක් දාලා මම කමල්ට ආදරෙයි, මම රුවන්ට ආදරෙයි කියලා පටන් ගන්නවා වැඩේ. ඒකල තරහයි කියලා පටන් ගන්නවා. රණ්ඩු වෙන්න හදනවා. ඒකව කරගන්නවා. හරි? ඒක ඒ විතරක් නෙවෙයි, රුවන් මගේ, කමල් මගේ කියලා අල්ලගන්නත් යනවා නේද? එතකොට ඒ අල්ලගන්න යන්නේ මෙන්න මේ සන්තතිය. එන්නේ ඒක හින්දා අපිට ලොකු කෙලෙස් ධර්ම උපදිනවා. ආන්ගේ කෙලෙස් ධර්ම අයින් කරගන්න ඕක විනිවිද දකින්න ඕනේ. විනිවිද දැක්කහම මේ ශරීරය අපිට උන හැට තියාගන්න බැරිය කියලා විනිවිද දැක්කහම ආයෙ ඒකත් එක්ක එතන ඒ වගේ කෙලෙස් උපදින්නේ නැහැ. ඒකෙන් තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මම හිතනවා යම්කිසි ආකාරයක අපි මේ ශරීරය
ශරීරයේ මේ ආවේනික හැඩය මොකක්ද මේ එක එක්කෙනාට වෙනම තියෙන හැඩය කියලා හැම වෙලේම වෙනස් වෙනවා ඒක. අද ඉන්න විදිහ නෙවෙයි ඒක ටික 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 වෙනස් වෙලා වැහැරි වැහැරි යනවා. නේද? දවස් සතියකට සැරයක් මාසෙකට සැරයක් ඡායාරූප ටිකක් ගන්න පුළුවන් නම් අපේ දෙමාපියන්ට පුළුවන් මාසෙකට සැරයක් හරියටම දිනයකට ළමයිගේ ඡායාරූප රාශියක් එකතු කරන්න. එකල පොලිමර තියලා බලන්න වෙනස් වෙලා තියෙන විදිහ. දැන් ඉතින් ලේසියෙන්ම පුළුවන් ඕනනම් ඔය දුරකථනයකින් බැරි ඔය වැඩේ කරන්නේ. හැබැයි හරියට දිනේට අරන් තියාගන්න ඕන. මූණ ලං කරලා. මූණේ හරිය තියෙන වෙනස දවස ගානේ බලාගත්ත හැකි. ඉතින් එහෙම අපිට මේ සන්තතියක් කියන එක තේරුම් ගන්න ඒ සිහිය උපදවාගෙන ඒ සිහිය පවත්වාගෙන ඒක මට අයිති දෙයක් නෙවෙයි ඒක හැම වෙලේම වෙනස් වෙනවා කියලා ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා මේක සන්තතියක් කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි. අද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනාවට අදාළ ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් වෙනවා. තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා දැඩි හැඟීමකින් දායකත්වයේ දරපු මේ පින්වත් අය හේතු වෙලා මේ පින්වත් අයගේ මේ දායකත්වයේ හේතු වෙලා දේශනා කරපු ධර්මය කවුරු හරි කෙනෙකුට ඇහිලා කොතන හරි කෙනෙක් මන් ධර්මය තුළට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙලා සීල සමාධි ප්‍රඥාවන් වර්ධනය කරන පිළිවෙතට වර්ධනය වැටිලා යම් ආකාරයක පුංචි හෝ පිළිවෙතකට වැටිලා කටයුතු කරනවා නම් කයෙන් සංවර වෙනවා නම් වචනයෙන් සංවර වෙනවා නම් මනසින් සංවර වෙනවා නම් එහෙම සංවර වෙන වාරයක් ගානේ මේ ධර්ම දාණය දුන්න ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඒකෙන්ද එවැනි බොහෝ පින්වන්ත පින්ලාභී මේ පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. මේ සිද්ධ කරගත්තා වූ ධර්ම දානමේ පුණ්‍ය කර්ම මේ ඇත්තන්ට උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බුරලැස්ගමුව අංක 61-46B අඹවත්ත පාර අබේරත්න මාවත පදිංචි චිත්‍රා ඒකනායක චාමර අසංක පුතුන් දෙදෙනා සහ දුව බුද්ධිකා බෑනා හසිත ලේලිය සමන්ති මුණුපුරන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. මෙහි අරමුණ වශයෙන් තිස්සෙන ඒකනායක මහතා තම ස්වාමියාණන්ගේ තුන්වෙනි වසරේ පින්කම, ටීකේ සුබදාස මහතා පියා, චූලණී අමරනාත් සොහයුරා, එල්.බී. ඒකනායක විමලා කුමාරි හාමි, මාමණ්ඩිය නැන්දම්මා කියලා සඳහන් කරලා තියෙනවා. හැරල් අල්විස් මාමණ්ඩිය දියණියගේ කියලා තියෙනවා. හැරල් අල්විස් ඇතුළු දෙපාර්ශ්වයේ ඥාති මිත්‍රාදීන්ට, ඒ වගේම අපවත් විවදාල නවනි අරියධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, සෙත්පැතින් වශයෙන් අද දින උපන් දිනයේ සමරන වයලට් රාජපක්ෂ මෑණියන් 90 උපන් දිනය කියලා සඳහන් කරලා තියෙනවා. දෙපාර්ශ්වයේම සියලු ඥාති මිත්‍රාදීන්ටත්, මේට පැමිණ සහභාගී වූ සියලු ඥාති මිත්‍රාදීන්ටත්, බෞද්ධ ආරූපහින් නාලිකාවට සවන් දෙන සියලු පින්වතුන්ට, ගරු පූජ්‍ය දරණාගම කුසල දම හිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට, පූජ්‍ය දේදුණු පිටියේ සෝමරත්න හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. නිවන් මාර්ගට යොමු කරවන මහා සංඝරත්නයට නිවන් සුව පැතීමටත් මෙම ධර්ම දානමය කුසලය සියලු ලෝවැසියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් සිද්ධ කරන බව සඳහන් කරලා තියෙනවා. එහෙත්නම් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන් මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.